ආයුබෝවන් ඔබට සුබ දවසක් ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ සුන්දර ප්‍රාර්ථනාවත් එක්ක අපි සුදනම දත් වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපි අද ආරම්භයේදී කතා කරන ඔබේ ජීවිතයේ ශක්තිමත් අත්විවරමක් එක්ක ජීවිතයේ ජයග්‍රහයි පිවරක් තබන්නට ඔබට උදව් කරන ඔබත් එක්ක නිරන්තරයෙන්ම අත්වල බඳ ගන්න දීර්ඝ කාලයක් ඔබේ ජීවිතයේ අනාගතය එලිපෙහෙලි කරපු අපූර්ව අධ්‍යාපනික ආයතනයක් ගැන කියන්නට සිනෙක් කැම්පස් ගැන අපි කතා බහ කරනවා. විශේෂත්වය තියෙන්නේ ඒගොල්ලන්ගේ තේමාවම තියෙන්නේ බියොන්ඩ් ග්‍රැජුවේට්. උපාධියෙන් එහා ජීවිතයක් පිළිබඳ. ඇතැම් විට අපි අධ්‍යාපනික වශයෙන් ශක්තිමත්. හැබැයි අපි සමාජීය වශයෙන් අපි ශක්තිමත්ද? අපි හොඳ පෞරුෂත්වයක් තියෙනවද? අපි විනයගරුක භාවයක් තිබෙනවද? මම දන්නේ අපි කොතරම් අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් වුණත් අපිට හොඳ විනයක් නැත්තම්, පෞරුෂයක් නැත්තම්, අපිට සමාජීය අවබෝධයක් නැත්තම් ඒ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැනේ. එනිසා මම හිතන්නේ මේ සියල්ලෙන් අගතැන්පත් සාර්ථක පිළිපුන් මිනිසෙකු බිහි කරන අපූර්ව උත්තරයක් තමයි සිනෙක් කැම්පස් එක කියලා කියන්නේ. මම හිතන්නේ දීර්ඝ කාලයක් ඒගොල්ලෝ ඒදී ඔප්පු කළා දීලා තියෙනවා. දැන්ටමත් අපි ඉගෙන කතා බහ කරමු. මාත් කියනවා මේ සුන්දර කතා බහට අද දවසේ සිනෙක් කැම්පස් ආයතනයේ ජේෂ්ඨ උපදේශකතුමන් ඒත් එක්කමයි හිටපු නායක හමුදාපතිතුමන් වගේම හිටපු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අඩ්මිරාල් තිසර සමසෙක් මහත්ම සුබ දවසක් ඔබතුමන්. සුබ දවස. ඒත් එක්කම මාත් කියනවා මේ කතා බහට සිනෙක් කැම්පස්ී උපදේශක අධ්‍යයන සහ පාර්ෂණ අංශයේ ඒ වගේම මහාචාර්ය වෙරංජ කරුණාරත්න මහත්ම සුබ දවසක් ඔබතුමන්. සුබ දවස. අපි කතා බහ ආරම්භ කරමු. උසස් අධ්‍යාපනය සඳහා සිනෙක් ආයතන කෙනෙක් එනවා නම් ඒ දූදරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්නට සිනෙක් ආයතනයේ මොනවාගේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ? සිනෙක් ආයතනය මුලින්ම බැලුවොත් ලංකාවේ තියෙන අනිත් අධ්‍යාපන ආයතන සමග සංසන්දනය කරනකොට රජයේ ආයතනත් ඇතුළුව එහි නවක වදයෙන් තොර, අමානුෂික නවක වදයෙන් තොර අධ්‍යාපනය වැඩිව කතා බහක් ලක්වන දෙයක්, තොරව අධ්‍යාපනයක් හදාරන්න ශිෂ්‍යයන්ට මුලින්ම අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ මොකද නවක වදයෙන් කරන්නේ? කෘතිම මිතුරුකම් ඇති කිරීමක් කරන්නේ. ඒ කෘතිම මිතුරුකම් ජීවිත කාලයක් පවතින නැති මිතුරුකම්. නමුත් නවකවාදයෙන් තොරව අධ්‍යාපනය හදාරන්න පුළුවන් නම් ඉතාම වටිනා සුන්දර මිතුරුකම් ජීවිත කාලයක් තුළ අපිට හදාගන්න පුළුවන් සිනෙක් ආයතනය කරනවා. අනිත් එක සිනෙක් ආයතනයේ අධ්‍යාපන අධ්‍යයනන සහ අනධ්‍යයන අංශ ශිෂ්‍යෙක්ට භාජනය වෙන, ඊට අමතරව ක්‍රීඩා, ඊට අමතරව පෞරුෂත්වය වර්ධනය වෙන වැඩසටහන් කීපයක් තියෙනවා. දැන් ඇත්තටම බැලුවාම දැන් යුනිවර්සිටි එකකට ඇතුළු වෙන ළමයෙක් අපි අවුරුදු 22ක් 20ක් කියලා කිව්වොත් 26ක් කියලා එළියට ආවහම එන අවුරුදු 20 ඇතුළත ඇති වෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් විපර්යාසයට, රෙවලූෂන් කියලා කියනවා, කෘත්‍රිම බුද්ධිමය රෙවලූෂන් එකට මේගොල්ලෝ අදාළ වෙනවා. රැකියා වෙළඳ පොලේ රැකියාවන්ගේ ව්‍යූහය ඉතාම වෙනස් වෙනවා. ඉතින් මේ දැන් ඇතුළු වෙන ශිෂ්‍යයන්ට අපි ඒ දැනුම දුන්නේ නැත්නම් ඒගොල්ලෝ අනාථ වෙනවා, අතරමං වෙනවා තව අවුරුදු 20කින්. මොකද ග්‍රැජුවේට් කෙනෙක්ගේ ග්‍රැජුවේට් උනාන් පස්සේ රැකියාවල් ලබා ගැනීම නෙමෙයි ලොකුම දේ. ඒක ලොකු දෙයක් තමයි. නමුත් කොහොමද ඒ රැකියාව අවුරුදු 10ක් 20ක් කොහොමද පවත්වාගෙන ඉන්නේ කියන එක ඊටත් වඩා ඒක වැදගත්. එවැනි අධ්‍යාපනයක් සිනෙක් ආයතනයේ දෙන්නේ හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකම. ඒ වගේ IT දැනුම, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට කොහොමද මූණ දෙන්නේ රැකියාවට ගියාම, ඒ දැනුම ඒ විදිහටම දෙන නිසා අපි හිතනවා වගකීමෙන් කියන්න පුළුවන් සිනෙක් ආයතනයේ දෙන ඒ අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එක ඉතා අතිවිශිෂ්ටයි කියලා. දැන් ඔබතුමන් සිනෙක් කැම්පසි ජේෂ්ඨ උපදේශකතුමන්, මම හිතන්නේ මම අපි කතාබහට ප්‍රවේශයක් ලබා ගත්තද මම කිව්වා විශේෂත්වය මොනවද කියලා. නමුත් ඔබතුමාගෙන් අහන්න කැමති තවත් මොනවද තියෙන විශේෂත්වය සිනෙක් කැම්පසක? සිනෙක් ආයතනයේ සුවිශේෂයි, විශේෂත්වයට සුවිශේෂයි. ඒ මන්දයත් ස්ථාපිත වුණේ අවුරුදු 33කට ඉස්සෙල්ලා 1990 හුදෙක් සමාජයේ අවශ්‍යතාවයක්, තමන්ගේ දරුවන්ට හේතුවක් ඇතුව රාජකාරියක් කිරීමට. ඒ නිර්මාතෘ කපිතා නජීස් පීරිස් වෙළඳ නායක ශ්‍රේෂ්ත්‍රයේ ඒ දැනට සිටින සභාපතිගේ සංකල්පයක් මත රටට අවශ්‍යතාවයක් නිසා ස්ථාපිත වෙච්ච දෙයක්. නැතුව තමන්ට සල්ලි තිබුණ පල්ලියට හරි කොහෙන් හරි ණයක් අරගෙන ඉඩමක් අරගෙන ලොකු බිල්ඩිම්මක් හදලා දරුවෝ හෙව්ව දෙයක් නෙවෙයි. අන්න ඒ සංකල්පය මත ඒ බිහිකරූ පළවෙනි ශිෂ්‍ය භට නිලධාරියන් වෙළඳ නායක ශ්‍රේෂ්ත්‍රයේ
ඔහු ජාත්‍යන්තරය සමග තරංග කර යුරෝපය ඇමරිකාව මැද පෙරදිග ලෝකේ ඕන තැනමක ඉන්න නායවිකයෙක් හා තරංග කර හැකි තත්ත්වයකට ජාත්‍යන්තර ප්‍රමිතීන් 90 පළවෙනි සිසුවත් පුහුණු කරා. ඉතින් ඒක සුවිශේෂයි. මේකෙන් ලැබූ අත්දැකීම් සහ හැඟීම් සහ පන්නරෙන් ඊට පස්සේ අපි ගියා අනිත් සියලුම ශේෂ්ත්‍රවලට. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණය කලමනාකරණ ශාස්ත්‍රය, education and humanities, health science, IT, aircraft maintenance engineering, ඔය කියන සියලුම ශේෂ්ත්‍රවලට ව්‍යාප්තලාද පීටර් හයිකින් සමන්විතයි. මීට අමතරව සුවිශේෂ කාර්ය මණ්ඩලයක්. ඉතාමත්ම උසස් අත්දැකීම් වලින් qualifications වලින් තියෙන සුවිශේෂ කාර්ය මණ්ඩලයක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වාගේ අපි දරුවෝ සමාජ ගත කරන්නේ පරිපූර්ණ වර්ක් රෙඩි ග්‍රැජුවේට් කෙනෙක් ඇටියට. ඊට අමතරව අපි සුවිශේෂ වෙන්නේ අපේ දරුවන් අද සියලු දෙනෙක්ම රස්සාවක් කරනවා. එම්ප්ලොයබිලිටි අපි දැනට 100%ක් අපි රඳවාගෙන එනවා මේ අවස්ථාවේ. ඉතින් මෙන්න මේ කරුණු මත තමයි මේ සිනෙක් ආයතනය සුවිශේෂ වෙන්නේ සියලු ශේෂ්ත්‍රවලින්. මෙතන මෙවැනි පරිපූර්ණ දරුවෙක් සමාජගත කරන්න සිනෙක් කොතරම් නම් උත්සාහයක් පරිශ්‍රයක් ගන්නවද කියලා මෙතන ඔබට කතා බහ ඇති පේනවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මෙතන ඒ තමයි අවසන් ප්‍රතිඵලයේ විය යුත්තේ අපි අධ්‍යාපනික වශයෙන් පමණක් නෙවෙයි හොඳ පෞරුෂමත් දරුවෙක් සමාජගත කිරීම. දැන් සිනෙක් ආයතනයේ ශිෂ්‍යෙක්ට ඔබ මහාචාර්යවරයෙක් විදිහට දෙන දෙන මැසේජ් එක මොකක්ද? මුලින්ම මට කියන්න පුළුවන් දෙක ගැන අපි කතා කළා. මේ උපාධියෙන් ඔබට කියන ප්‍රෝග්‍රෑම් එක ඉතාම වටිනා ප්‍රෝග්‍රෑම් එකක් ළමයෙක්ට අපි දෙන්න. මෙවැනි කාලවක් ඕන විශේෂයි නේද? විශේෂයි. අපි ඒකේ පරිශ්‍රණයක් කියන්නේ මොකද්ද? කොහොමද පරිශ්‍රණවල වැදගත්කම උගන්වනවා? ඒකේ අපි උගන්වනවා නීතිය උගන්වනවා ලංකාවේ, ඉංග්‍රීසි උගන්වනවා, ඒ වගේ කාරණා කීපයක් උගන්වනවා. ළමයා එළියට යනකොට ළමයාට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ඉහළයි. ඊටත් අමතරව දැන් නූතන සමාජයේ රැකියාවේ තරඟකාරීත්වය වැඩි. එතකොට ඔය රැකියාව වෙළඳපොළට දැන් රැකියාවන් දෙන කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විසඳීමේ හැකියාවක් ඇති ග්‍රැජුවේට් කෙනෙක් කොහොමද අපි ඒ අපේ ආයතනයට බඳව ගන්න කියන එක. දැන් සිනෙක් ආයතනයේ හතරවෙනි වසරේ ශිෂ්‍යයන්ට අපි දෙන පරිශ්‍රණ නිසා, පරිශ්‍රණ හැදෑරීම නිසා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳීමේ හැකියාව ඉහළ යනවා. ඒක ඉතාම වැදගත්. ඉතින් ඒ අතරේ ඒ තරඟකාරීත්වය අභිභව ඉදිරියට යන මම ඉස්සෙල්ලා ප්‍රශ්නෙට මම උත්තර දෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කිව්වා. ඊටත් අමතරව මට දෙන්න පුළුවන් ලොකුම අවවාදය තමයි මේ අවවාදය අපේ සමාජයට, නූතන සමාජයටත්, අපි අවුරුදු 1000ක් තිස්සේ තිබුණ සමාජයටත් එක විදිහට බලපාන අවවාදයක්. මහන්සි වෙලා වැඩ කළොත් මුල්ම අවවාදය තමයි මහන්සි වෙලා වැඩ කරන්න. දෙවැනි අවවාදය තමයි මහන්සි වෙලා වැඩ කරන්න. තුන්වැනි අවවාදයක් තමයි මහන්සි වෙලා වැඩ කරන්න. මොකද අපේ වාසනාව එහෙම නැත්තම් ජීවිතයේ සාර්ථකත්වය ගත්තොත් ඒක රැඳිලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කිරීම සහ අවස්ථාව එකට හමු වෙන තැන තමයි අපි වාසනාව ලක් එක කියලා කියන්නේ. මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ, අවස්ථාවත් එකට ලැබෙන්න ඕනේ. මේ දෙක එකට එකතු වුණාම අපි ලකි කියලා කියනවා. ඉතින් මහන්සි වෙලා වැඩ කිරීම 99%ක්. ඉංග්‍රීසියෙන් අපි කියනවා it's 99% perspiration 1% inspiration කියලා. එම නිසා මහන්සි වෙලා වැඩ කරන්න ජීවිත කාලයක් ඇතුළත, මුළු ජීවිත කාලයම, ඒ කියන්නේ රැකියාව කරන කාලේ තමන් ඔක්කොම දේවල් ඉගෙන ගන්න. එතකොට අපිට ඒ ළමයින්ට ඕන දේවල් කරන්න පුළුවන්. අපි සිනෙක් කාර්යතන සම්බන්ධව කතා බහ කරමින් ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් සිනෙක් සමගින් සම්බන්ධ වෙන 011 486 400 දුරකථන අංකයේ විවෘතයි ඔබට කතා බහ කරන්න. 011 486 400 දුරකථන අංකයේ විවෘතයි ඕනම වෙලාවක කතා බහ කරලා සිනෙක් සමගින් සම්බන්ධ වෙන්න. ඒ වගේමයි www.cinec.edu වෙබ්සයිට් එකට ගියත් ඔබට පුළුවන් සිනෙක් කාර්යතන සිල්ම තොරතුරු දැන කියාගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් නම් දැන් ඔබේ ජීවිතයේ සාර්ථකව අවසබේ ශක්තිමත් අත්විවරමක් එක් ගොඩනගා ගන්නට ඔබට පුළුවන් සිනෙක් සමගින් සම්බන්ධ වෙන්න. අපි ඔබට බොහොම ආදරණීය ආරාධනා කරන ගමන් අපි කතා බහ නිමා කරන්න තොන්න. මම හිතන්නේ ඉස්සේ ගොඩක් දේවල් කතා බහ කරලා තියෙන බෙත් ප්‍රශ්න තියෙන කාලෙත් එක්ක අපි කතා බහ නිමා කරන්න එනවා. බොහොම ස්තුතියි කතා බහට අවදින්නටම. අපි කතා බහ මේ ආකාරයෙන් නිමා කරනවා. ඔබට ආරාධනා කරනවා TV දෙන්න සමගින් රැඳෙන්නට.